अद दिन अभी साक्षात्कार करने अपे धातु अवसर विषय निर्देश पलमूल पाठ वापसी अभी गुरुश्री पाठ निकट समागम प्रमित कथा दैन अद गुरुश्री पाठ वापस समागम इनमें अभी सीमा सहित पद समागम मूल्य प्रकाश क्रिया ඒකට අපි අද යන්නේ ගානක් හදන්න දැන් සමාගම නිරුන්තරණය සමාගම නිරුන්තරණය සාදාල ප්‍රමිත මේ දක්වා සාකච්ඡා කරා ඒ සාකච්ඡා කරන මේ ප්‍රතිපලයක් වශයෙන් ඔයගොල්ලෝ ප්‍රමිත අන්තරයෙන් සමාගම නිරුන්තරණය කොහොමද හදන්නේ කියන එක අපි ඉස්සර ගන්නයි යන්නේ ඒ අනුව අපි උදාහරණයක් වශයෙන් ඔයගොල්ලන්ට ලබා දීලා තියෙන ගාන සාකච්ඡා කරන්නයි යන්නේ ඒ අනුව අද ගාන සාකච්ඡා කරන්නේ මෙම ගාන 2018 වසරේ मूडाकृति पेपर के आपगाध्यापन अमात्यागे तरह सत्र विभाग के मसु दिखाए हस्तपत्र धारमे विश्व समागम अदाल गलती ඒනම් ගැලපිලි කොහොමද අපි කරන්නේ කියලා ඉස්සර බලන්න ඕනේ. එහෙනම් අපි පේපර් එක ඉස්සර ගත්තා පුතේ අපි පළවෙනි ගාන හදන්න නිසා මේ ගාන ඉස්සර හොඳින් අවබෝධ කරගන්න ඕන. එඳ අපි ගානේ ආරම්භය කියවන්න ඕනේ. මේ ගාන විදිය තියෙන්නේ ජන්ම දුරකතනව පරිගණක අලුකිරීමේ ව්‍යාපාරයකින් යුතු සීමිත දියත පොදු සමාගමේ 2017/31 දිනට ශේෂ ක්‍රිෂ්ම දීලා තියෙනවා. ඒ එතන ශේෂ ක්‍රිෂ්ම හර දැරසම ගන්න දෙන්න ලැබෙන ආකාරය ඒ අනුව ලැබිලා තියෙනවා. ඊට පස්සේ අත් දෙක තොරතුරු දීලා තියෙනවා. උදේ හොඳට දැන ගන්න මේ සමාගම් ගණන් හදද්දී අපි මේ අත් දෙක තොරතුරු අපිට තාම වැදගත් වෙනවා. මේ අත් දෙක තොරතුරු අරගෙන තමයි අපි ගාන නිර්මාණය වෙන්නේ. ඒක අත් දෙක තොරතුරු ගොඩාක් නියෝජනය වෙනවා අපේ ගිනුම් කරන ප්‍රමිත අනුව. එහෙමනම් ගිනුම් කරන ප්‍රමිත අනුව තමයි අපි උඩා කරන්නේ. ඒ වගේම කියන්න ඕනේ සමාගම් ගිනුම් කරන්නේ අදාළ විශේෂයෙන්ම අදාළ වන ගැලපිලි දෙකක් තියෙනවා. උදාහරණයක් වශයෙන් මම පොදු ගැලපිලි. පොදු ගැලපිලි සමාගම් ගිනුම් කරන්නේ සඳහා පමණයි පොදු ගැලපිලි තියෙන්නේ. හොඳයි අපි බලමු. එහෙනම් මෙන්න මේ සමාගම් ගණන අනුව අපිට ගැලපිලි දෙකක් තියෙනවා. ගැලපිලි 13ක්. මේ ගැලපිලි 13ට අදාළ මේ ගණන ගණන ගැලපිලි 13ක් තියෙනවා. එහෙනම් අපි කොහොමද මේ ගැලපිලි සාකච්ඡා කරන්න කියලා අපි ඉස්සෙල්ලා ගැලපිලි වලින් පටන් ගමු. හරි. මේ ගණන අනුව පළවෙනි ගැලපිලි තියෙන්නේ තොග සම්බන්ධ ගණන. අපි ඔයාලා දන්නවා තොගා කාගන්න කරන ආකාර කීපයක් තියෙනවා ව්‍යාපාරික සම්පල සමාගමක අවසන් තොගේ අපි දන්නවා මොකද කිතුකට වෙන්නේ කියලා පිළිවෙයෝ සුදුම්ලා කියන දෙකෙන් වඩා අඩුවගේ ඒ මේ ගාන අනුව මේ ගාන ජංගම දුරකතන හා පරිගණක අලෙවි කිරීමේ ව්‍යාපාරය ඒ අනුව මේකේ අවසන් තොග තියෙනවා පරිගණක හා ජංගම දුරකතන මේක තියෙනවා පරිගණක ජංගම දුරකතන එතන මේක දෙනවා කිරිය ہے۔ මේ ඉඳමතන සුද්ධ උපාධි ආගේ සුද්ධ උපාධි ආගේ. ඉතින් තියෙනවා රුපියල් 10 වලින් 30 ගම් දිය තියෙන රුපියල් 10 වලින් මේකත් රුපියල් 10 වලින් දිය තියෙනවා. නේද? පරිණාමය තියෙනවා පිළිවැය 5000. දැන් මම කියන්නේ. ජංගම දුරකතන පිළිවැය 5000. එතන මේ සුද්ධ උපාධි ආගේ තියෙනවා පරිණාමය සම්බන්ධයෙන් 6000. අපි කියනවා කාණ්ඩ ප්‍රමේය අයිතම් ප්‍රමේය. දැන් මේකේ අනුව අපි කාණ්ඩයක් වශයෙන් තියෙන්නේ අයිතමයක් වශයෙන් තියෙන්නේ ඒ අනුව පරිණාම සම්බන්ධයෙන් පිරියය වල සුද්ධ ප්‍රත්‍යයේ වැඩිනවා. එහෙනම් අපි මේක ඉස්සර ගන්න වඩා අඩු වර්ගය මේ 5000 වටාගෙන. ඒ කියන්නේ පිරියය. ඒ වගේම ධර්මෝත්තරක සම්බන්ධයෙන් වඩා අඩු වර්ගය කියන්නේ සුද්ධ ප්‍රත්‍යය. එහෙනම් ඒකේ සඳහන් වෙන්නේ 3500 කියලා. එතන 3500. එතකොට පිරිවැය අපි සැලකුවා පිරිවැය වත් නාම රුපියල් 8000ක් බවට පත් වෙනවා. ඒ වගේම මේ දෙවියන් සැලකුවා පස්සේ සුද්ධ ප්‍රත්‍යයේ පිරිවැයට වඩා අඩු වේ සැලකුවොත් ඒ වෙනවා 8500ක්. දැන් අපි දන්නවා සමස්ත අවසන් තොගයේම පිරිවැය 8000ක් දතු සුද්ධ ප්‍රත්‍යයේ 8500ක් වෙත
අපිට වෙන්න කරනවා ඒ හින්දා අපි දැන් අපේ සැබෑ පිළිවෙල අපි නම කියන අර 17 වේක නමුත් මේක අනාගතයේදී අලුතෙන් ගන්න පුළුවන් වටිනාකම කියලා කියන්නේ 7500 එහෙනම් මේ 7500 තමයි අපි මූල්‍ය ගත ප්‍රකාශනයේ යන්නේ මූල්‍ය ගත ප්‍රකාශනයේ යන 7500 විකුණුම් පිළිවෙලවත්දී විකුණුම් පිළිවෙලවත්දී उपकल्पने අපට පාඩුවක් වෙන දෙයක්. ඒ පිළිවෙල වඩා සුත්ත කබ්බයගේ හරි වෙනවා. ඒ හින්දා පුතේ මෙන්න මේ 500 අපට පාඩුවක්. මේ පාඩුව අපි නාබෙන් ලියාගන්න ඕනේ. එහෙනම් අපි මේක ආදායම් ප්‍රකාශනයේ අපි සඳහන් කරන වෙනත් වියදම් අපි වියදම් ශීර්ෂ කරනවා. එහෙනම් අපි වෙනත් වියදම් කරද්දී මෙන්න මේ 500 සුගතපා හැදීමක් ලෙස අපි සඳහන් කරනවා. දැන් මම හිතන්නේ මේ ගැටලුව ඔයාලට පැහැදිලි ඇති කියලා. ඒ හින්දා අපි දැන් යන දෙවෙනි ගැටලුවට. හරි මම මේක මාරු කරන්න දැන් ඔන්න අපි දැන් දෙවෙනි ගැටලුවට අපි යනවා. මේ ගාහන විදියට දෙවනි ගැලපෙන සභාව වෙන්නේ පුතේ සමාගමේ ව්‍යාපාර ස්ථානයේ කුලිය සමාගමේ ගණුම්මා විකුණුම් වටිනාකම් 315 එකතු කළාගේ මත වැටෙනවා අපි දැන් වැට් පාඩුව කරලා තියෙනවා නේද වැට් කියන්නේ මොකද්ද එකතු කළාගේ මත වටිනාකම් එහෙනම් මෙන්න මේ ගාහනේ පුතේ විකුණුම්මා ගණුම් නියෝජනය වෙලා තියෙන වැට් සහිත හැබැයි මේ වැට් කියන්නේ අපරාධයක් නෙවෙයි මේක කාර්යයිත් මේක කඩේයිත්ය එහෙනම් සමාගමක් කරන්නේ මේ වැට් එකතු කිරීමේ කාර්ය නිරතනයක පමණයි මේ හින්දා අපි හොඳට මතක තියාගන්න අපි කවදාකවත් අපේ ආදායම් ප්‍රකාශනයේ හෝ ආදායම් ප්‍රකාශනයේ මේ අපේ වියදමක් හෝ ආදායමක් වශයෙන් වැට් දුන්න බර කරන්නේ හැබැයි අපි මේ දෙදී මෙගා නරුව වැට් පාලනගින්මක් ගන්නවා වැට් පාලනගින්මේ අවසාන ශේෂය ඉන්නේ මොකද්ද වගකීමක් නම් ඒක අපේ වගකීමක් විදිහට මුලදට ප්‍රකාශනය අපි සටහන් කරන්න ඕනේ හොඳයි බලමු දැන් මේ ධාතු විදිහට ගණන් කියනවා ගණන් වලට අද 23000 වෙන ගණන් ගණන් 23000 වෙන මේ 23000 නියෝජනය වෙන්නේ වැට් සහිතව එහෙනම් මේක එකපිරලා තියෙන වැට් සහිතව එහෙනම් අපි මේ දෙන්න වැට් ප්‍රමාණය අඩු කරන්නේ මේ ධාතු විදිහට කියනවා වැට් ප්‍රතිශතය දීලා තියෙනවා කිව්වද කියලා මේ වැට් ප්‍රතිශතය සාමාන්‍යයෙන් මේ ධාතු විදිහට කියන 115ක් තියෙනවා වර්තමානයේ මේ වැට් ප්‍රතිශතයක් වෙන්නේ නැති අපි හිතනවා මේක 115 වැට් අය කරනවා එහෙනම් ගණන් හා විකුණුම් මත අපි 115ක් එකතු කරලා තමයි අපේ විකුණුම් විල හා ගණන් තීරණය වෙලා තියෙන්නේ ඒ හින්දා අපි ඉස්සුදා අපේ ගන්න වෙබ්සයිට්ව එහෙනම් වෙබ්සයිට් එක මෙතන යන්න අපි මේක කොහොමද කරන්නේ එහෙනම් මෙන්න මේක අපි දැන් මේ වෙබ්සයිට් එක උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ රුපියල් 100ක භාණ්ඩයක් විකුණනවා වැට් එක එකතු කරලා 15 එහෙනම් මේ භාණ්ඩ විකුණන්නේ අපි ඊයේ දවසේ 115 එහෙනම් මේ 115 සමාන වටිනාකමක් තමයි මේ ඉස්සුදා නියෝජනය වෙන්නේ එහෙනම් අපි මේකේ 100 වටිනාකම හොයා ගන්න ඕනේ ඒ හින්දා බල ගන්න එක 115 බෙදලා වැඩි කරනවා 100 හොඳට බලන්න ඔස්සේ මේකේ උත්තරේ එන්නේ 23000 වැඩිින් 115 වැඩි කිරීම 100 සමානයි එහෙනම් 20000ක් වෙන්න ඕනේ එහෙනම් 20000 කියන්නේ අපේ ඕන සුද්ධ ගණ වටිනාකම වැඩි අයිති හරි මේකේ වැඩි එක දෙස්සම් තමයි එහෙනම් වැඩි 23000 මේ වැඩි එක දෙස්සම් තමයි 23000 ඇවිල්ලා තියෙන්නේ හැබැයි මේ 23000 මේ නම ප්‍රදා වෙන්නේ වෙන්නේ 20000 කින් තමයි ප්‍රදා වෙන්නේ එහෙනම් අපි අපේ විකුණු පිළිගැනීම හැදී ගණන් කරන තනා වෙන්නේ මෙන්න මේ 20000 බැරිද හරි ඒ වගේ නම් බලන්නුතේ අපි බබල විකුණු වටිනාකම මේ ගණන් හදන්නේ 20000 එහෙනම් බර විකුණු වටිනාකම ඔබ කීයද කියලා විකුණු එහෙනම් බලන්න මේ ස්ප්‍රික්ෂණය තියලා විකුණු වටිනාකම 34000 34500 34500 තියෙනවා විකුණු වටිනාකම දැන් ගුණ වටිනාකම අතර තියලා තියෙනකොට තියෙන්නේ එහෙනම් මේක අපි 115 වෙදලා 100 වැඩි කරලා දුන්න අපට උත්තරේ එනවා 34000 34000 කියලා එහෙනම් මේ 34000 අපේ සුද්ධ විකුණුම් කියලා කියන්නේ එහෙනම් පුතේ මේකත් කියනවා 34000 කියනවා 34000 කියනවා එහෙනම් 4500 කියනවා වැට් වටිනාකම ඒ වැටේ අපිට ගන්නෑ ඒක අපි සාමාන්‍ය කුසේ වැට් පාලනගින්මකින් මේක වෙන්නත් පුළුවන් කොහොමද වැට් පාලනගින්ම කරන්නේ වෙන්න වැට් පාලන
කියනවා අපි දැවුවා අපි විකුණන මාතෘකාව උපයාගත් ගත්ත දැන් විකුණනත් ගත්ත අපි දැන් සාමාන්‍ය විකුණන වෙන්නේ අපි අධික මුදල් විකුණත් එහෙම මුදල් කොට හර වෙලා විකුණුම්මා වැපාල විකුණතර වෙන්නේ එහෙනම් මේකෙදි අපි 5500ක් වෙන මේ විකුණුවට බැලෙන්න ඕනේ हार्दिया हर वेला अभी प्रमाण अभी प्रमाण कठिन प्रमाण समस्या पसंद बुझे ये गाना क्यों नहीं करते हैं हर दस पांच सी लाख में बैठे हैं नवाब अब क्यों नहीं कर पा रहा बच्चे का नेटवर्क की माँ की नवाब के रहा ये ना पार का जिन्हें आप जैसे बैठे हैं बुझे कि आपके नवाब है और ना तुम दस पांच सी लाख या दस पांच सी लाख रे दा आप की हो मेरे नवाब अब मुझे मैं बोलती हूँ मैं अबे दीदी ना मुझे से गिरा भी की गे से गिरा दा आप की मैं दा आत्मा अबे वर्षे अवसर है फिरत वेट वगैरह की मदिरा नियोजन है बनी मैं हम भेज देता हूँ आपको अपने मूल्य तत्व प्रकाश ने जानवरों वगैरह की मदिरे ये भी एक वेट की रा पता हम इन्हें मिलने में वर्णन है अब जब मैं गलती ना कह दे देती कि लमांगी तरह अब यहाँ बोले ईरान गलती ना कर अब इसको निकल साथ रखता था वो अब ईरान गलती ना बातों में करती फॉर्म तो दिए नहीं दिया अब यहाँ क्या गलती है දැන් ඉතින් ගල්පිල ගැන තුන් වෙනි ගල්පිල පුතේ ඉතාමත් ලේසි ගල්පිල මේ ගල්පිල අප සාමාන්‍ය කිසුකරණේ අදාළ ගල්පිල සමාගම් වලට පමණක් ආවෙනිකු ගල්පිලක් නෙවෙයි මේ ගල්පිල කියලා කියන පුතේ සමාගම ව්‍යාපාරික ස්ථානයක් කුලියට ගත් කොට නැගිලක පවත්වාගෙන යනවා දැන් අප සාමාන්‍ය ඕනෑම ව්‍යාපාරික තමයි කොට නැගින්නේ නැහැ මේ අවස්ථාවේදී මේගොල්ලෝ කරන්නේ කුලියට ගත් කොට නැගිලක ව්‍යාපාර ස්ථානය පවත්වාගෙන යනවා එහෙනම් මේ සමාගම තේ පවත්වාගෙන යන්නේ එතකොට මේ පවත්වාගෙන යෑමේදී කියනවා මේ සමාගම व्यापार මොන්දතම අපි ගෙනු මතකයේ කාලච්චයේ දේකට පමණයි එහෙනම් ඒ කාලච්චයේ දේට අදාළ ප්‍රමාණය පමණයි අපේ වියදමක් වශයෙන් සැලකන්නේ එතකොට වැඩි කර ගමු වියදම නැත්නම් වැඩි මිල ලක්ෂ 6 අපේ ජංගම වත්තමක් වෙනවා ඉදිරියට ගෙවු කුලිය කියලා හරි එහෙනම් මේකෙදිත් මේ පිළිතුරු මේ දින කුලිය ගවලා 1200ක් 1200ක් කියනවා කුලිය ගවලා මේකෙන් 600ක් අඩු වෙනවා මේ 600 තමයි අපේ लाभ आर्जन आदाय प्रकाशन पालन अभी लाभ आर्जन प्रमाण हाई सीरियाली आदाय ඒ වගේම ඉතුරුයි කියනවා මූලික ප්‍රකාශනයේ ජංග වත්තම් වෙනවා. පැහැදිලි කියලා කියනවා හරි පුතේ අපි ඊළඟ ගැලපිල්ලට යනවා. එතකොට මේ ඊළඟ ගැලපිල්ල කියන්නේ හතර වෙනි ගැලපිල්ල 2018 3යි 30 දිනේ අවසන් වර්ෂයේ සඳහා අධ්‍යක්ෂක වරුන්ට ඉන්ධන හා දුරකථන දීමනා ලෙස රුපියල් 2 ලක්ෂයක් කියවා ඒ පරිපාලන විද්‍යාත්මක දක්වා ඇත. හතර මතක තියාගන්න මේ දානසේ ශ්‍රීෂ්ම දිලා කියන පුතේ රුපියල් 1000 වලින් හැබැයි ගැලපෙන නියෝජනය වෙන්නේ රුපියල් වලින්. ඒ හින්දා ඔයගොල්ලෝ මතක තියාගන්න ගාන අදදී මේ රුපියල් 1000 කරලා දාන්න ගන්න.
आदाय प्रकाश निवेदन मूल प्रकाश ने जांगम उपकरण संबंध समुच्चय से
සමිතිත විෂය කියලා කියනවා හරි සාමාන්‍ය විද්‍යා විෂය ගණ්ඩා කිව්වේ ඇයි හේතුව ඉදම්වල පළදායි ජීව කාලයේ අසීමිතයි කියලා සාමාන්‍යයෙන් අපි දැන් සාමාන්‍ය විෂය කරන්නේ හැබැයි සමහර විද්‍යාවේදී අවස්ථාවල විශේෂයෙන් ගන්නක දුන්නොත් අපි අවස්ථාවේදී යම් විෂය කරන්න උදාහරණයක් වශයෙන් ගත්තත් අපි මුහුදු කාදරය නැත්නම් ආයම් ප්‍රදේශයක ඉදමක් තියෙනවා නම් අන්න ඒ ඉදම අපි ශේක්‍රීමට ලක්වන්න පුළුවන් අපට නමුත් අපි සාමාන්‍ය කිසි කරන්නේ තුලදී අපි දැන් කලකන්නේ
ජම්මුල වස්නාකම අඩු වීමක් වෙලා තියෙනවා. එහෙනම් මේක අපි මෙතනදී සලකනවා සත්‍යාකරණ අලාභයක් කියලා. සත්‍යාකරණ අලාභයක් කියලා. ඔබල දන්නවා දේපල විදියට උපකරණ එල්කේස් 16 අපි කතා කළා කිසියම් වර්තමාන ප්‍රත්‍යාගන්නේ කිරීමෙන් පළමුවර ප්‍රත්‍යාගන්නේදී දේපල විදියට උපකරණ වල අපි වැඩිගැක් තක්සේ වෙලා සංචිතයක් දිනලා කියනවා නම් දෙවන ප්‍රත්‍යාගන්නේ අලාභයක් ආවා නම් අන්න ඒ අලාභය මේ මේ ලාභය පෙර පූර්ව වර්ෂයේ ලාභයෙන් දැන් අලාභයෙන් පිළිව කරගන්න පුළුවන්. ඒ අනුව අපේ ප්‍රත්‍යාගන්න සංචිතයේ තියෙන අපේ ඉංග්‍රීසිද ප්‍රත්‍යාගන්න සංචිතයේ කියලා 3000ක් වෙනුම් කරනවා. එහෙනම් ප්‍රත්‍යාගන්න සංචිතයේ වෙනුම් කරනවා 3000ක් උදේ. හැබැයි දැන් අපට පාඩු වෙලා තියෙනවා 5000ක්. එතකොට අපි සාමාන්‍ය මේ වර්ෂයේ ප්‍රත්‍යාගන්න අලාභය පූර්ව වර්ෂයේ ප්‍රත්‍යාගන්න සංචිතයේ ඉඳලා කරගන්න පුළුවන්. ඒ හිත දැන්නවත් අපිට උදේ මේ 3000 5000 ඉඳලා කරගන්න පුළුවන්. හැබැයි ඔක්කොම ඉඳලා කරගන්න බෑ 2000ක් උදේ. ඒකින්ද අපි මේ සංචිතයේ දින 3000 මේ 3000 ඉඳලා 5000 3000 පිටිහා කර ගන්න මේ 5000 3000 කමක් හරිනවා තවත් 2000ක් ඉතිරි ඉන්නේ එහෙනම් හොඳට මතක තියාගන්න යම් සංචිතයක් තිබේදී ඊට පසු ප්‍රත්‍යාගන්නේ අලාභයක් ආවොත් අන්න අර සංචිතයේ ප්‍රමාණයට විඩා කරගෙන ඉතිරි ප්‍රමාණය අපි ලාභලාභ දෙකින් තපාරින් දොන प्रकाशनेत्याय प्रकाशने ශ්‍රීලංකා මූල්‍ය වාර්තාවන ගිනුම් ප්‍රතිනිධියක් 2017 අපි කල්පතු දැන් ඉගෙන ගත්තා. එහෙනම් උදේ කල්පතු කරගෙන ඉතාවත් වැඩගත් ගැන දෙන්නක් මෙන්න මේ කල්පතු කරගන්න. දැන් මොකද කියන්නේ සමාගම සතු මෝඩ රටේ 2016 4/1 මේක ඇරන් තියනවලු කල්පතු රටේ කල්පතු ප්‍රමේයයත් අත්පත් කරගෙන ඇත. මෙම මෝඩ රටේ බාණ්ඩ බෙදා ගැනීම සඳහා සිදු මේ බාල්කා එකෙන් වන්දේ මේ වත්තම භාවිතා කරන්නේ බාණ්ඩ බෙදා ගැනීම. ඒකෙන් කියන්නේ පුතේ මේ වත්තම ෂෙයා කරනවා නම් ෂෙයා අනිවාර්යයෙන්ම බෙදා හැරීමේ වියදම් යටතේ ශීර්ෂයක් තේම අපි අතිරස් කරන්න ඕනේ. එන්න ගේනවා පස්සේ කතා හරින්නේ කොහෙන්ද? බෙදා හැරීමේ වියදම් යටතේ මේ කල්පතුරාදී ෂෙයා කතා හරින්නේ කියලා කියනවා. කල්පතුරාදී වතර හතරකි. ආ වතර හතර කල්පතුරාදී තියෙන්නේ. එහෙනම් අපි කල්පතුරාදී සීමාව වතර හතරයි. එතකොට අපි මේ වත්තම කල්පතු කාලයේ මේ වුණාට මේක පරදායි ජීව කාලය කියලා කියනනම අවසාන වර්ෂයේ කියන මේ කලින් අපි දුන්නා ශේෂ රටේ කල්පතු රටේ පරදායි ජීව කාලය වසර 5ක් කියලා. එහෙනම් අපි පුතේ මේක කල්පතු කාල සීමාව කියන්නේ අපි කල්පතු කියලා ඉවර කරලා මේ වත්තම අපිට හිමි කරගන්නවෝ ගම්මනා කියලා වත්තම අයිති තහවුරු වෙන්නේ වසර අවුරුදු වසර 4කින් පස්සේට වාරික 4ක් ගියවට පස්සේ. හැබැයි මේ වත්තමේ පළදායි ජීව කාලය වසර 5ක් කියලා තියෙනවා. එහෙනම් අපි ඉස්සේ කරන්න ඕනේ පළදායි ජීව කාලය මත. හැබැයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙනවා මේ ප්‍රතිචේ යම් විද්‍යාත්මක අවස්ථා සඳහන් කරනවා මේ මේ කල්පතු කවිතෙන් බහැර වෙන්න ඕන අවස්ථා. ඒ කියන්නේ අවස්ථා දෙකක් හඳුනා ගන්නවා. එකක් තමයි පුතේ කල්පතු වත්තම මිලදී ගන්න නම් කල්පතු වත්තම මිලදී ගන්න අපි මේ දිනාගේ අතර හතර ගණනේ පුතේ මාස 12 අඩු කාලයක. එහෙනම් වාසිකරට අඩු කාලයකට කල්පතු වත්තම මිලදී ගන්නවා නම් ඕ එහෙම නැත්තම් කල්පතු ගන්නා වත්තමේ වටිනාකම ඉතාමත් අඩුවකයක් වෙනවා නම් අපිට ෂෙයා කරන්න කියන්නේ පුතේ කල්පතු කාල සීමාව හෝ පළදායි ජීව කාලය ගැන දෙකෙන් වඩා අඩුවක්. හැබැයි ඒක මෙතෙන් ගල් වෙන්නේ නැහැ. මෙතෙන් ගල් ගන්න වසර 5ක් කියලා කියනවා පුතේ. එහෙනම් මේ වසර 5 තුලින් අපි ෂෙයා කරන්න ඕනේ. දැන් බලමු අපි ගානේ මොකද කියන්නේ කියලා. දැන් අපි කියන මේ ගානේ විදියට
ප්‍රවත්තන වර්ෂයේ කල්පවත පොලිය කිඳුම්පත කර නොමැති අතර ප්‍රවත්තන වර්ෂ සඳහා නිදි වර්ෂ දෙක සඳහා අදාළ කල්පවත පොලි පහක් දැක්වේ කියලා කියනවා. දැන් කියනවා මතේ දැන් කල්පවත දෙක කිසිම දින කල්පවත නැයි කියලා 5700. 5700ක් තියෙනවා. ඔ 5700ක් තියෙනවා. දැන් හරි. 5700ක් තියෙනවා. දැන් කියන්නේ 5700 ඇවිල්ලා තියෙන පුතේ මේ 3700 කොනා ගෙවන්න පස් කරනවා. එහෙනම් ගෙවන්න කලින් කීයක් තිබ්බද කියලා බලන්න. ආ මේ එනම් 3700 කොනා කම වෙනකම් කරනවා. 0.5යි 4යි 9යි 450යි. හැබැයි පුතේ මේ 9400 කොනා අපේ ගිරු වර්ෂයේ ආරම්භයේ කල්පතු නයි මෙයාගේ වර්ණාලෝකය කියන්නේ. එහෙනම් අපි කල්පතු ගිරුමත් ධර්මයේ පුතේ කල්බදු නය හිමියෝ. එහෙනම් මේ ගානට කරනවා දැන් 5700 ඇවිල්ලා තියෙන්නේ. මේ 3750 අඩු කරාට පස්සේ නම් එහෙනම් 3750 අඩු කරන්න කලින් කල්බදු නම් දෙනවා 9450. මේ ඊගේ ශේෂය 9450 කියලා. පැහැදිලි හරි. ඉන්පස්සේ දැන් මේ ගානේ තියෙනවා වර්ෂයේ කල්පතු පොලිය කල්පතු නායක කිරීමට කල්පනා ප්‍රතිලු නැත්නම් පොලිය කිරීමට කල්පනා කරනවා. එහෙනම් මම දැනගන්න ඕනේ අපි කල්පතු පොලිය වර්ෂයේ අවසානයේම කල්පතු නායක කිරීමට බල කරන්න ඕනේ. දැන් මේක තියෙනවා ප්‍රවර්තන රාශියේ කල්පතු පොලිය 900ක් කියලා. එහෙනම් වෙන්න අපි පොලිය කියලා 900ක් විදිහට අපි එකතු කරනවා. එහෙනම් අපි මේ 900 අපේ වියදම් විදිහට හර කරන්න ඕනේ. මේ කල්බදු පොලේ ගිරුම. එහෙනම් කල්බදු පොලේ ගිරුනවා කල්බදු ණය හිමියෝ කියලා 900ක් වෙනවා. එතකොට මේ 900 වගා මේ 900ක වාර්ෂික වියදමත් මොන වියදමද මූල වියදමත් අපි මේ සාමාන්‍ය ලාභාලාභ ගිරුමට කතා හරිනවා 900. එතකොට මේ ගිරුම අපි වැය කරනවා කියලා මොකක්ද වෙන්නේ හරියටම නෑ. එතකොට දැන් ඔන්න කල්පතු නයින් මෙයාගේ පොලියක් කියලා දුවා. දැන් මේ ගානේ කියන කල්පනා නැහැ කියලා. එහෙනම් මේක අපි මූල දීලා ගත්තේ කල්පතු පොලිය කියලා තමයි ඊළඟ ශීර්ෂ ගලුවා අපි. මේ ශීර්ෂයත් කල්පතු පොලියක් තියෙන්න මූල දීලා කියලා මේ 900ක් යනවා. දැන් මම දැන් තේ ඔන්න. දැන් කියනවා කල්පතු නයින් මෙයාගේ පොඩ වාරිකේ දාලා. වාරිකේ මුදලින් කොහොමද බැංකුවේ කරනවා? අපි මුදල් කොහොම බැංකුවල අපි 3750 කියලා දෙනවා. උදා සත්‍ය ප්‍රනා ගොඩ දෙන පුගේ දැන් කල්පතු නායක යට එනම් කල්පතු නායක යට දැන් ඔන්න 900ක් උපදේ චාන මෙතන වර්ණාක වෙනවා කියලා කියන්නේ 0.5යි 3යි 10350. එනම් මේ කිතුම අපි 10350 කියලා ගන්න. දැන් මෙතන කල්පතු නායක යගේ 3 වර්ෂ අවසාන ශේෂය කොච්චරද කියලා බලන්න පුළුවන්. වෙන්න පුතේ නම් පාරද ගිනාපු ශේෂය කියලා කියනවා මේ කාර්ය දෙයට ඉතිරි තාම 0.2යි 0.6යි 6යි 6600ක් දෙනවා. එහෙනම් අපි කියනවා වෙන්න පාරද ගිනාපු ශේෂය 6600. දැන් වර්ෂ අවසානයේ කල්පතු නායක යගේ වාර්ෂිකම අපේ 6600ක් තියෙනවා. හැබැයි පුතේ මේ 6600 මේ ආකාරයට ඉදිරියට ගන්න බැහැ. එනම් මේක ජංගමහා ජංගම නෝන විදියට කඩලා පෙන්නන්න ඕනේ. එනම් අපි වෙන්න හදනවා මේ කොහොමද? මේ ජංගම නෝන. ජංගම නෝන මේ කරනවා අපි ජංගම කියන. දැන් කොහොමද ජංගම නෝන හොයාගන්නේ? අපි දැන් ගත්තේ ජංගම නෝන හොයාගන්නේ වාර්ෂික වාරිකයෙන් ඉදිරි කල්පතු පොලිය අඩු කරනවා. එනම් මේ ගානේ කියලා කල්පතු වාර්ෂික වාරිකය 3750. එනම් 3750 කියලා මේකේ අනුකම්මා ඉදිරි වර්ෂයේ පොලිය ගැන්නේ. ඒකෙන් අපි ඊළඟ වර්ෂයේ කල්පතු පොලිය 5150 වෙනවා. දැන් ජංගම වර්ධ අල්බලෑමේ ජංගම වර්ධ 3150යි. එනවා අපි ජංගම නෝන වර්ධ ගන්නේ මුළු කල්පතු
पूर्ण वेगिरी मात्र देशीय
දැන් කියනවා ගානෙකුතේ ප්‍රවක්ත රහසේ කාර්තුණක බදු කියේ කියලා තියෙනවා. එහෙනම් මේ හයිසියත් එක තමා ගලලා තියෙන්නේ. එහෙනම් ගෙමු බදු කියලා පොච්චරත් බාන්න දෙන්න තියෙනවා. ඒකත් ඉස්සරේ මේ ගානේ තියෙනවා. ආදායම් පොත් ගලලා තියෙනවා 1600. 1600 ගෙවලා තියෙනවා. ඒකෙන් හයිසියත් ව්‍යවෘතව අදාළ වෙලා තියෙනවා. එහෙනම් ඒක අපි අඩු කරොත් එහෙම මේ වංශේ අදාළ වෙලා තියෙන්නේ. එහෙනම් 17 ප්‍රමාණයක් පමණ. දැන් කියනවා අවසාන ධාතුවේ පොල්පත් සේරම 700ක් කියලා. එහෙනම් මේ 700 ගෙවලා නැහැ. එහෙනම් මේකත් අපි බදුවට ගෙනවා. එහෙනම් වාර්ෂික බදුව ඔක්කොම 1800ක් වෙනවා. එතකොට 1000ක් ගෙවලා 700 ගෙවලා නැහැ. එහෙනම් මේක අපි කියන්නේ මේක ජංගවත් කීමක් උප සිත බදු කියලා මේ 700 අපි මූලිකත්ව ප්‍රකාශයේ ජාතකවා කියන රටේ පෙන්වන්න ගන්න ඕනේ. එතකොට දැන් වර්ෂයේ බදාතේ නම් 1800ක් කියන්නේ කියලා. ඒක නේදවා තාත්තුක් සදා දාහ ගෙවලා තියෙනවා. අවසාන රාත්‍රිය මේ කරලා තියෙනවා 700. එන වර්ෂයේ දව බදු වල්කීම 1800ක් වෙනවා. හැබැයි පුතේ මේ 700 ලාභේ ප්‍රමාණයට ඕන වගේම ගියවුරුද්දේ 400යි වෙන කරලා තියෙන්නේ 500ක් ගෙවන්න දුනා තවත් 200ක් ගෙවලා නැහැ. එහෙනම් ඒ 200ක් මේ පරි ලාභේ ප්‍රමාණයට ඕන. එහෙනම් මුලින් දෙක තුන කරනවා පුතේ තවත් 200ක් අවසාන කාර්යයේ බදු වෙන කිරීම 700ක් කියලා තියෙනවා. අන්නේ 700 තමයි මේ අපේ වාක්‍යමා වශයෙන් මොඩ ප්‍රකාශනයේ දෙන්නන්නේ. ඔන්න බදු ගැන කිව්ල ඒකත් අපි පැහැදිලි දෙයිම හිතනවා. හරි එහෙනම් පුතේ අපි යනවා දැන් ඊළඟට 9 වෙනි ගැලපෙන ඉඳලා ප්‍රශ්නේ ඔය ඉතින් අපි යනවා ප්‍රශ්නේ ගැලපෙන. හරි මේ ගානේ කියනවා 2018 1 31 දිනට රුපියල් 102ක පැවති නායකති ශේෂයක් නෑ නායකතියක 2017 4.25 වුණත් ඌබ උසාවියේ ප්‍රකාශයෙන් පස්තරයක් අපි ගිහු කුමිටිය කතා කරා වාර්තා කරන තාලකයේදී බව සිදුවීම් කියලා. එහෙනම් මුදේ මේක අපි සරකන්නේ නැති වාර්තා කරන තාලකයේදී පසු සිදුවීමට තියන ගන්න ඕනේ. හැබැයි මේ නායකතියට බාන අලෙවි කරලා තියන්නේ අපි අපේ දිනු වර්ෂය තුලදී. හැබැයි දිනු වර්ෂය ගණනවා 3.31 හැබැයි අධිකරණ තීන්දුවක් දීලා තියෙන උසාවියේ තීන්දුවක් දීලා තියෙනවා මේ නායකත්වය දුම්මත් වෙලා කියලා දින වර්ෂයේ ඉවර වෙලා දවස් 25කට පස්සේ ඒ වුණා පුතේ මෙන්න මේ නායකත්වයට බාන අලෙවි කරලා තියෙන ප්‍රවර්තන දින වර්ෂයේ දැලි දුම්මත් වෙලා තියෙන ඊළඟ වර්ෂයේ වුණාට අපි මෙන්න මේ දුම්මත් වීම අපි වර්ෂයේ ආදායමෙන් අද වර්ෂයේ ලාභයෙන් අඩු කරලා පෙන්වන්න ආදාය ප්‍රකාශයට හරියටම පෙන්වන්න ඕනේ. එහෙනම් මෙන්න 200ක් කියනවා ගොල්ලයි ගොල්ලන් දැන් අපි කියන්නේ හානි කරන අලාභ කියලා. එහෙනම් හානි කරන අලාභ වෙන්නේ අපි 200ක් අයින් කරන ණයකටද? මේ තේසිරිස්සුවේ ණයකටියෝ ඉන්නවා කොච්චරද පුතේ බලන්න අපි ණයකටියෝ ඉන්නවා මේ වෙනද ලැබෙන්නේ දැ කියලා 12200. 12200ක් කියනවා ණයකටියෝ. එහෙනම් මේ ණයකටියගේ 200ක කෙනෙක් නිස් ගොල්ලන් ණයෙන් එහෙනම් 200ක් අපි අඩු කරනවා. ඔන්න දැන් එහෙනම් 12000 අපේ නායකත් සීසී බාට් පස්සේ එහෙනම් මේ දෙවිය අපි විදාහරි මේ වීදම් නැත්තේ හානි කරන අලාභයක් ගොල් නායකල කියනවා හානි කරන අලාභයත් අපි අයින් කරන්න ඕනේ 200ක් හරි එතකොට දැන් 12000යි දැන් මේ ගානේ කියනවා ඉතිරි නායකයන්ගෙන් කීයද අයින් කරන්න කියන්නේ ඉතිරි නායකයන් සීසී මේ ගානේ කියන්නේ පුතේ අනුපාතයක් නම් මේ හෙලින්ම ලක්ෂයක් ඉතාලි මාතර මෙරම් දින ප්‍රක්ෂයක් නම් කරනවා ආලක්ෂයක් කියන්නේ 100ක් ඔන්න අඩු කරා එහෙනම් දැන් 11900ක් බවට පත් වෙනවා එතන මෙන්න අපි වෙන් කිරීම නායකයන් නතුරා දැන් බලන්න මේ අවුතේ හානි කරන ලබ්ධදා වෙන් කිරීම ලක්ෂයක් වෙන් කරගෙන 100ක් 10900ක් වෙන් කරන්න කියලා තියෙනවා දැන් පුර වර්ෂයේ ප්‍රොච්චර වෙන් කරලා තියෙනවා කියලා බලන්න දැන් මේක දිනා වෙන් කරලා කීයද පුතේ
අපේක්ෂිත අලාභදා ඉදහැරීම 500ක් වෙන් කරලා තියෙනවා. මේ සිය මෙයා දෙකකට කලින් 500ක් වෙන් කරලා තියෙනවා. එහෙනම් මේ 1000න් 500ක් ගියපුවාම තවත් 500ක් අපි අයින් කරන්න ඕනේ. වෙන්නේ නම් අපි පුර වෙන් කිරීමක් තියෙනවා. එහෙනම් මෙන්න මේකත් අපි පුර වෙන් කිරීමක් වශයෙන් අපි සටහන් කරන්න ඕනේ. ඊට 500ක ප්‍රමාණය. එහෙනම් හොඳට මතක තියාගන්න පුරාතන වාසයේ වෙන්ද ලැබිය යුතු අපේක්ෂිත අලාභ සඳහා ඉඩ හැරීම 500යි. එහෙනම් විනාඩි 10ක් වෙන් කරන්න කියලා තියෙනවා. කියන්නේ 100ක් වෙන් කරන්න කියලා තියෙනවා. මේක වෙන් කරලා තියෙනවා 500ක්. 500ක් වෙන් කරද්දී 500ක් වෙන් කරලා තියෙනවා. එහෙනම් වෙන් කරන ප්‍රමාණය වැඩි. වෙන් කරන ප්‍රමාණය වැඩි. ඒක හිතුවා 1000ක් 100ක් වෙන් කරන්න කියලා තියෙනවා. 500ක් වෙන් කරලා තියෙනවා 1000ක්. 100ක් අපි දැන් මෙතන I love you.